හැමෝටම ආයුබෝවන් පුතේ එහෙනම් පුතේ එතකොට අපි කතා කර කර හිටියා සිලින්ඩරයක කුෂ්ඨ වර්ග ඵලයක දැන් අද අපි කතා කරනවා ප්‍රිස්මයක කුෂ්ඨ වර්ග ඵලය ගැන හරිද අනුමාත්‍රකාව ලියාගම් පුතේ ත්‍රිකෝණාකාර හරස්කඩස් සහිත ඍජු ප්‍රිස්මයක කුෂ්ඨ වර්ග ඵලය ඊළඟට අපි ගමු පොඩි ප්‍රිස්මයක් ඇඳලා හරි
මට මේකේ වර්ගඵලය ආවනම් එවන්න පුතේ මේකේ එයා අපි සාමාන්‍ය ප්‍රිස්මයක් ගත්තොත් පුතේ දැන් මේක අනේ ප්‍රිස්මයක් කියන්නේ එතකොට මේ ප්‍රිස්මයේ හරිද මේ ප්‍රිස්මයේ ඍජු කෝණාශ්‍ර පුෂ්ඨ තුනක් තියෙනවා ඒ වගේම ත්‍රිකෝණ ඒවා දෙකක් තියෙනවා ඍජු කෝණාශ්‍ර ඒවා තුනයි ත්‍රිකෝණ ඒවා දෙකයි තියෙනවා හරිද දැන් මේ ටික ඔක්කොම එකහු කරානම් හරිනේ ත්‍රිකෝණාකාර පුෂ්ඨයක නම් ගැටලුවක් නෑ අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉතින් මේවත් එක එක වෙන වෙනම හොයන්න පුළුවන් පුතේ හැබැයි මේක එකපාර හොයන්නත් පුළුවන් අපට පුළුවන් නම් පුතේ මේ ත්‍රිකෝණයේ වටේ දිග හොයලා පුතේ වටේ දිග හෙව්වොත් මේක මෙතනින් කපලා දිග ඇරියොත් පුතේ මෙන්න මේ ලොකු ඍජු කෝණාශ්‍රය ලැබෙනවානේ පිටේ නේ හරිද මේ ලොකු ඍජු කෝණාශ්‍රය හෙව්වනම් ලේසිනේ මෙහෙම කරාම එක එක හොයනවට වඩා ලේසි මේ ත්‍රිකෝණයේ වටේ දිග හොයලා පුතේ මේ ප්‍රිස්මයේ දිගෙන් ගුණ කළා හරිද එතකොට මේ જાති ලොකු එකක් එන්නේ ලොකු ඍජු කෝණාශ්‍රය. ඒ නිසා මම ඍජු කෝණාශ්‍රය තුන පුතේ එකපාර හොයනවා. හැබැයි ඉතින් ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ වටේ දිග හොන වෙනවා මේක. දැන් මේක ගැටලුවක් නැහැ ත්‍රිකෝණේ පරිමිතිය අපි දන්නවනේ පුතේ. දැන් මම දැන් අපි 10 එනි එකපාර හොයන්නම්කො. හරිද? දැන් මෙයාගේ මුළු පුෂ්ඨ වර්ගඵලය සමානයි පුතේ මං ගන්නවා පළවෙනි ගානින්ද මෙහෙම ලියන්නම් ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය එකතු කිරීම ඍජු කෝණාශ්‍ර තුනේ වර්ගඵලය හරිද එතකොට ඍජු කෝණාශ්‍ර තුනේ වර්ගඵලය අපිට එකපාර හොයාගන්න පුළුවන් පුතේ ත්‍රිකෝණයේ පරිමිතිය හොයලා ත්‍රිකෝණයේ පරිමිතිය හොයලා ගුණ කරා නම් හරියටේ ප්‍රිස්මයේ දිගේ ප්‍රිස්මයේ දිගෙන් ගුණ කරා නම් හරි එහෙම කරා නම් අපට එනවා පුතේ අපි එතකොට අපි බලමු ත්‍රිකෝණ දෙකේ එක ත්‍රිකෝණයක නම් පුතේ භාගයේ ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උසම මෙතන එක ත්‍රිකෝණයේ ඒ જાතිය දෙකක් ධන ඒ જાතිය දෙකක් ඊළඟට ඍජු කෝණාශ්‍ර තුන ගත්තොත් මේ ත්‍රිකෝණයේ පරිමිතිය හොය මුලේසි 12යි 10යි10 6 2 4 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6 2 6
හයයි නවයයි හතරයි එක උගලහම 13යි හතර වර්ග සෙන්ටිමීටර 736ක් කියලා දෙන්න. ඔක තමයි පුතේ වෙන්නේ. ඉතින් මේ හරි ලේසි. හැබැයි මේ ත්‍රිකෝණාකාර හරස් කඩේ මේ පැති තුනම අපි දැනගන්න ඕනේ දිගවල. නැත්තම් ගාන හදන්න බෑ. හරි? ලියා ගන්න පුළුවන්. ලියාගෙන අපි ඔය වගේ ගණන් කීපයක් හදමු. අපි හදනවා පුතේ 29 දෙක අභ්‍යාසය. පළවෙනි ගානේ පළවෙනි කොටසයි තුන්වෙනි කොටස. ඊළඟට අනිත් ඒවා නම් හදනවා. දෙක තුන හතර ගණන් ටික හදන්න. හරි. ඌබ අඳින්න ඕනේ නැහැ මේ හරස් කඩ අවශ්‍ය වෙලාවට ඇඳගත්තා නම් ඒක ඇල්ල විතරක් ඇඳනනම් ඒත් ඇති.
හරි පුතාලා එහෙනම් මම ගන්නම් ඔයාලගේ පොතේ ගානක් සුරු කිරීම විතරයි තියෙන්නේ මේ විදිහටම කරගෙන යන්න පුළුවන් ලේසියෙන්ම එතකොට පළවෙනි ගානෙදී මේ ඔයාලට පේන්නවලු පුතේ මෙන්න මේකේ මෙතන අංශක 90ක් දාලා තියෙනවා හැම වෙලේම මතක තියාගන්න මේ ගාන හදන්න නම් මේ හරස් කඩේ නැත්තම් ත්‍රිකෝණයේ පැති තුනම දීලා තියෙනවා එහෙම දීලා නැත්තම් අපි ඒක හොයාගෙන ඉන්න ඕනේ හරි හරිනේ එතකොට මෙතන ගැටලුවක් නැහැ. එහෙනම් අපිට පුළුවන් වර්ගඵලය හොයන්න පුතේ. භාගයේ වැඩි කිරීම ත්‍රිකෝණයේ අඩංගු පාද දෙක. එතකොට එක ත්‍රිකෝණයක් වෙනවා. එහා පැත්තේ තව එකක් තියෙනවා. එක දෙකෙන් ගුණ කරනවා. ඊළඟට මෙයාගේ පරිමිතිය අරගෙන 4යි 3යි 5යි එකතු කරලා විස්මයේ දිග වෙන 15 ගුණ කරනවා මේ සුළු කරගන්න ලේසි පුතේ මේ 2 2 2යි කැපෙනවානේ 4 වරක් 3 12යි 5යි 3යි 8යි 8යි 4යි 12යි 12 වැඩි කිරීම 15 15 වේවා 2ක් 30යි 3ක් ඉතුරුයි 15 වේවා එකක් 15යි 16යි 17යි 18යි එතකොට 180යි 12යි 1 අහු කරාම පුතේ 192යි වර්ග සෙන්ටිමීටර හොඳයි නේද මගේ මට නිවැරදි උත්තරේ එව්වා පුතේ තව එකක් මම කරලා පෙන්නන්න ඊළඟට මම කරන්නේ තුන්වෙනි එකනේ ඊට පස්සේ වාරයට පුළුවන් මම මෙච්චරක් ඇඳ ගත්තාම ඇති මෙ මේ දිග දීලා තියනවා 12ක් කියලා මේ දිග දීලා තියනවා 5ක් කියලා මෙයා දීලා තියනවා 28ක් කියලා එතන මෙයා x මේක දන්නේ නැත්නම් මේ දිග දීලා නැහැනේ මම දාගත්ත x කියලා හරි දැන් අපි කරන්න ඕනි පුතේ මෙතන බලන්න ඕනි මේ දිග හොයාගෙන ඉන්න නැත්තම් තේරුම් ගන්න ගාන මගින් නවත්තලා ආයි ඒක හොයා ගන්න වෙනවා හරිද එහෙනම් මේ පරිමිතියට ගන්න විදිහක් නැති වෙනවනේ දැන් මේකට දානවා පයිතගරස් සම්බන්ධය කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතු වෙනවා දොළොස්වරක් 12 144යි පස්වරක් 5 25යි 169 x කියලා කියන්නේ 169 වර්ගමූලයේ පුතේ 13 169 විශේෂ ගාණනේ පුතේ පොඩ්ඩක් මතක තියාගත්තා නම් හරි දැන් හරි දැන් ඔයාලට පුළුවන් වර්ගඵලය හොයාගන්න ත්‍රිකෝණයක් ගන්න භාගයේ වැඩි කිරීම ත්‍රිකෝණයේ අඩංගු පාද දෙකේ ගුණිතය ඒ જાති ත්‍රිකෝණ දෙකක් තියෙනවා ඊට පස්සේ පරිමිතිය ගන්න 12යි 5යි මේ ආපු 13 අරගෙන ඒක වැඩි කරනවා 28 සුමු කරලා බලන්න උත්තරේ කීයද කියලා මටත් උත්තරේ වන්න
उत्तर इवेलो हरद मिथन दुलाहाय पहाय दाहताय दहातुनाय तिहाय इह गुण किरीम विसी आट तुम्वरा काट विसी हातराय देगा तुम्वरा देगा हायाय हाताय आटाय आटसिया हातरिहाय हैटाय एकाउ ग्राम दे नामसिंह दे वयाले वाला दिन उत्तरे हाय के मम्मे मेतन में आप ओण क्या इतना क्या दालती हाँ मेहा सेंटीमीटर दहा दालती हूँ मे दिग यहाँ पे गांड पूरा दुलाहा वर्ग पाले लंबोस मेतन मेतन दिखाए दुला समीपाद मिथन कर्णे वर्गे सामने अनिदे अनिपादे वर्ग वाले एक अनिपादे वर्ग वाले एक सामने कर्णे वर्गे मम्मे अट मुल पुष्ट वरद पाले मम्मी वाल बागे गुण किरीम आधार के गुण किरीम लंबोस दुलाहा गुण किरीम एच किया ला किया ने आपी भाग आता आटा है वो ये निकट त्रिकोण है ये वाली है देखा इलावा इधर रिजी कोण आश्चर्य तुला हो याना त्रिकोणे पारिमिति हो दाय दाय दुलाहा है वही ठीक है क्या तू कह रहा है बुते दिगंग वैरी करना दिगा आपी ने दीला दीना कैसी है इस साइड के शुरू कर गए नहीं मक्कर बल
right. හොඳයි මිතේ නිවැරදි පිළිතුරු ඇල්ලලා දිනා තුන්වෙනි එක දෙනකම්ම ඇවිත් තියෙනවා. එහෙනම් අපිට තව ඉස්සරහට හදා ගන්න පුළුවන් පුතේ. මෙතන 96යි මේ දෙන කැපෙනවනේ 10යි 20යි 32යි බෙඩි කිරීම 120 ගුණ කිරීම කරලා ඉන්න බිංදුව දැම්මා 12 වැඩි කරනවා 12 2 24 2ක් පිටුනේ 12 3 36යි 37යි 38යි මේකට 96ක් එකතු කරන්න ඕනේ හයයි දහ තුනයි නමයයි තුනයි වර්ග සෙන්ටිමීටර් තුන්දාස් නමසිය ඉස්හය දෙවැනි ගානනේ අර තුන්වෙනි ගානේ ප්‍රශ්නයක් අහනවා මේක බෙදෙන්නේ නෑ නේද කියලා උතේ දශම ස්ථාන එකකට හොයා ගන්නකො උමත් අපි හොයන්න ඕනේනේ නැත්නම් ගාන හදන්න බැහැනේ. ඔයාලා දන්නවා වර්ගමූලයේ හොයන ක්‍රම සම්නිකර්ෂණය බෙදීමේ ක්‍රම ඔය මොකක් හරි එකක් පාවිච්චි කරලා පුතේ හොයා ගන්න බලන්න ඕකේ අගේ දශම ස්ථාන එකකට එතකොට හරි. තුන්වෙනි ගාන මේ දිග 10යි दर्गे दहावर दहा सी आई इतना सी आई देसी है इसकी अलग ही आन में देसी ये वर्ग मूल उते मेगा अभी दीर्घ बेदी में क्रम में होए मुझे नहीं हो मैंने होया ना दशमती पति ला वाम बिंदु देखो जाता नेता सानी कार्य बिंदु දාහතර දෙකෙන් ගුණ කරලා මෙතනට ගත්තා 28. මෙතනයි මෙතනයි ඉතේ දෙක දැම්මත් වැඩි එක තමයි දාන්නේ. හරි. උත්තරේ විදිහ අපි ගමු දශම දිට කෙලින් දශම දිටක් කියන්න වෙනවා. 14.1ක් කියලා ගමු. කියලා දැන් ඔයාලට පුළුවන් මේක වර්ගඵලය හොයාගන්න. රයිට්. ඔයාලා මට උත්තරයක් එවමු බලන්න. මේ විදිහට වර්ගමූලෙ හොයන්න මතක නැත්තම් චුට්ටක් පාඩම බලන්න ඕනේ ඉතින් නැවත.
හොඳයි පුතේ අපි බලමු එහෙනම් උත්තර කොහොමද කියලා මේකෙ පුතේ භාගයේ ගුණ කිරීම ත්‍රිකෝණයේ අඩංගු පාද දෙකේ ගුණිතය ඒ જાතිය දෙකයි ඒකට එකතු කරනවා ත්‍රිකෝණයේ පරිමිතිය 10යි 10යි x කියලා කියන්නේ 14.1යි ඒක වැඩි කරනවා 100 මේ දෙන්න කැපෙනවා 10 වරක් 10 100යි 10යි 20යි 30යි 34.1යි වැඩි කිරීම 100 100 වැඩි කරනකොට පුතේ දශම තිත ස්ථාන දෙකක් ඉස්සරහට යනවා 3410යි ඒකට ආයිසරයක් අපි එකතු කරන්න ඕනේ 100ක් 3510යි ඔයාලගේ උත්තරේ නිවැරදි අපි බලමු ඊළඟට 4 වෙනි ගාන හතර වෙනි ගාන ඒකේ ඉල් වල දිග අහන්නේ මේ දිග 25යි මෙයා 15යි නම් මේක හොයන්න වෙනවා මෙයා උක්කොඩම කලින් අපි මෙතනට පයිතගරස් සම්බන්ධය දාලා ඉමුකෝ x වර්ගයේ ධන 15 වර්ගය සමානයි 25 වර්ගය 15 15 වැඩි කළාම පුතේ 225යි 25 25 න් වැඩි කළාම 625යි එතකොට 625 ධන 225 මෙහෙට දැම්මහම ඍණ 225 400යි x කියලා කියන්නේ 400 වර්ගමූලය 20 හරි එහෙනම් ඊළඟට අපි මුළු වර්ගඵලයට සමාන කරමු පුතේ මුළු වර්ගඵලය දීලා තියෙනවානේ මේකේ මුළු වර්ගඵලය වෙන්නේ භාගය ගුණ කිරීම ත්‍රිකෝණයේ අඩංගු පාද දෙක 15 ගුණ කිරීම 20 ඒ જાතිය දෙකක් ධන මේකේ වටේ දිග එකතු කරනවා 15යි 25යි 20යි එකතු කරලා ඉල් වලින් ගුණ කරනවා එතකොට ඔය ලැබෙන අගය පුතේ 2100යි උත්තරේගලෙම්
right අප බලමු පුතේ උත්තරයක් එනවා මේක මං හිතන්නේ පූර්ණ සංඛ්‍යාවකට සුළු වෙනවා හරියට මං හිතන්නේ නෙමෙයි හරියටම සුළු වෙනවා බින්දුවට බින්දුව කැපෙනවා 15 20 න් ගුණ කළාම 300යි 60 बिंदु वाले बिंदु के पे ना वहाँ किसान ही किया रहेगा सेंटीमीटर ठीक है देखो तो आप ही मैं कहता था ले वर्ग पाले इसमें का वर्ग पाले क्या इलांगे तो रिजी कोण में आप ही कहता था ना मीटर काली सिलेंडर एक उष्ट वर्ग पाले क्या ये तो बोलता ඊළඟට අපිට කතා කරන්න තියෙන අපතේ මේ පාඩමේ මේ ඝන වස්තු දෙකේ පරිමාව ගැන. ඒක මුලින්ම මම කතා කරන්න ඉන්නේ සිලින්ඩරයක පරිමාව ගැන. අපි ලියමු අනුමාත්‍රිකාව. ඔක හදලා ඉවර කරගන්න. ඉවර කරලා ලියන්න සිලින්ඩරයක පරිමාව කියලා මේ පොඩි සිලින්ඩරයක් ඇඳගමු. උසේ H කියලා දාන්න. ඒක R කියලා දාන්න. උතේ සිලින්ඩරයක නෙමෙයි ඒකාකාර හරස්කඩක් තියෙන ඕනෑම ඝන වස්තුවක පරිමාව හොයන්න කියලා අපි කිව්වොත් හරිද? අපි කරන්නේ හරස්කඩ වර්ගඵලය හොයලා ඒක උසෙන් වැඩි කරනවා. හරස්කඩ වර්ගඵලය හොයලා උසෙන් වැඩි කරනවා. ඕක තමයි කරන්නේ. එතකොට අපි ගත්තොත් දැන් අපි දන්නේම ඝනකයක පරිමාව අපි කරේ පුතේ දිග පැත්තක දිග තුන් පාරක් වැඩි කළානේ. ඇත්තටම පැත්තක දිග දෙපාරක් වැඩි කළා අඩිය වර්ගඵලය එන්නේ නේ. ඒක උසෙන් වැඩි කරා. දැන් ඝනකාභයක අපි ගත්තේ එහෙමනේ දිග පළල උස වැඩි කළා. දිගයි පළලයි වැඩි කළාම එන්නේ වර්ගඵලයනේ. පතුලේ වර්ගඵලය කියන්නේ හරස්කඩ වර්ගඵලය අරගෙන උසෙන් වැඩි කරා. ඉතින් ඕකම තමයි පුතේ ඕනම ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවක උෂ්ඨ sorry මුළු පරිමාව අපිට ගන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය උසෙන් වැඩි කළාම. හරිද? පුතේ දැන් මේක මෙහෙම අර කේතුවක් වගේ උල්ුණොත් බෑ. අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ. එහෙම වුණොත් මේ ක්‍රමයට වඩා පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. ඒතර ඒක අපි කතා කරනවා 11 ශ්‍රේණියේදී මේ පාඩමේ ඉතුරු කොටස් දෙක කේතුවක පිරමීඩයක ගෝලයක පුෂ්ඨ වර්ගඵලය අනිත් පාඩමේ ඝන වස්තු තුනේ පරිමාව හරි එතකොට මේකේ මට පරිමාව ලියන්න පුළුවන් පුතේ සිලින්ඩරයේ පරිමාව අපිට ලියන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස දැන් ඔයාලා පොතේ දීලා තියෙන දේ මම ලියන උස කියලා ලියලා තියෙන උස එතකොට පරිමාව අපි වීදාම් වොලියුම් කියන්න හරස්කඩ වර්ගඵලය කියන්නේ පුතේ දැන් මේකේ වෘත්තයක් නේ තියෙන්නේ දැන් වෘත්තේ වර්ගඵලය කියන්නේ 5r වර්ගය උස කියන්නේ h මේ සංකේත අතරට ගුණ කිරීමක් අවශ්‍ය නැහැ v සමානයි 5r වර්ගය h කියලා අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. හරිම සරල සමීකරණයක් පුතේනි. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස. හා ලියාගන්න පුතේ ලියලා කොටු කරලා තියාගන්න. ඊළඟට අපි බලමු අභ්‍යාස ගණන් කීපයක් හදාගන්න.
අපි හදන්න යන්නේ මෙන්න මේ ගණන් 29 3 අභ්‍යාසයේ පළවෙනි ගානේ ගණන් තුනම හදමු ඊළඟට හතරවෙනි ගානේ සිට ඔය ඔක්කොම හදන්න වෙලා මදියද අටවෙනි ගාන දක්වා හදමු බලන්න ආරම්භ කරමු බලන්න
හරි. හොඳයි පුතේ. ගණන් ටික හදලා තියනවා හදාගෙන යනවා. ඉතා හොඳයි. එනම් මමත් හදන්න පටන් ගන්න. පළවෙනි ගාන. ඒකේ ලොකුවට කරන්න දෙයක් නැහැ පුතේ. අපිට හරස් කඩ වර්ග ඵලයයි විසයි කියලා දෙකම දෙන්න. ඉතින් මේ උඩ කියන එකට ආදේශ කරගත්ත හැකි නේ? අරය හොයාගෙන මහන්සි වෙන මොකුත් නැහැ. ඒක පරිමාව වෙන්න පුතේ. හරස් කඩ වර්ග ඵල එනවා වර්ග සෙන්ටිමීටර් 400ක්. උස එනවා සෙන්ටිමීටර් 10ක්. 410ෙන් ගුණ කරාම 410යි ඝන සෙන්ටිමීටර්. ඝන සෙන්ටිමීටර්. හරි? දෙවෙනි එක. ඒකේ අරයයි උසයි දීලා තියෙනවා. ඉතින් අපි සමීකරණයට ආදේශ කරනවා. දීලා නැත්තම් තමන් නැහැ. පයි ආර් වර්ගයේ h. 7 22යි. r කියලා කියන්නේ පුතේ 7යි කියලා දෙනවනේ අපිට 7 වර්ගය උස 15යි. නිවැරදි ආදේශය ඔහොම තියන්න. ඒක ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ සුළු කරගන්නකොට මේ 7 වර්ගය එක්කො හත ගුණ කිරීම හත එහෙම නැත්නම් 49 කියලා ලියාගන්න. මේ හතට හත කැපෙනවා පුතේ. දැන් අපිට මේ ගුණ කරන්න තියෙන්නේ. ගුණ කරලා බලමු. මේ දෙන්න ගුණ කරාම 154යි. ඒක 15ෙන් ගුණ කරන්න ඕනේ. දෙදස් තුන්සිය දහයයි බලමු අපිට එවල තියෙන උත්තර පුතේ. එවල තියෙන උත්තර හරි. ඉතා හොඳ. දෙදස් තුන්සිය දහයයි. සාමාන්‍ය විදිහට වැඩි කරමු. ඝන සෙන්ටිමීටර. ඊළඟ එකේ උත්තරේ අපිට ලැබිලා තියෙනවා. එනිසා ඒකේ උත්තරේ මම හදන්නේ තුන්වෙනි කොටස පළවෙනි ගාන. තුන්වෙනි එක පුතේ උස නම් ප්‍රශ්නයක් නෑ. 20යි කියලා දෙනවනේ. හැබැයි අරේ හොයාගන්න ඕන. ආ. නිෂ්කාම්බේ 21යි. 21 බෙදීම 2 වෙන්න ඕනේ 10.5. එතකොට v සමානයි pi r වර්ගයේ h 7 22යි පුතේ. කැමැති නම් මෙතනට 10.5 දාන්න. දශම සුළු කරන්න අපහසුයි වගේ නම් 21 බෙදීම 2 දාන්න. හරි යාගේ වර්ගය h කියලා කියන්නේ 20යි. මෙතන 7 22යි 21 බෙදීම 2ව 2ක් 20 දශම දා ගන්නවට වඩා නම් පුතේ මේක ලේසියි. හැබැයි 7 1යි 7 3යි 2 1යි 2 11යි 2 1යි 2 10යි දශමෙන්නේ නෑනේ. සුළු කරන්න ටිකක් ලේසි. මේක ගුණ කරමු. 11 3 33යි 33 21ෙන් ගුණ කරන්න ඕන. 693 10ෙන් ගුණ කරනවා කියන අගට බිංදුවක් දානවා. ඝන සෙන්ටිමීටර් 6930. ඉස්සෙල්ල විදියටම තමයි වර්ගඵලය වගේම තමයි පරිමාව හොයන්න කිව්වොත් අදාළ සමීකරණය ලියලා අපි ආදේශ කරගන්න. පරිමාව දීලා වෙන මොකක් හරි හැවුවොත් අපි කරන්නේ පරිමාව සමීකරණයට ඒ දීලා දිනාගේ සමාන කරලා ගාණ හදාගෙන යනවා.
हरे अब बालू में ना आगे बोले हाथरे में नहीं गान विश्कांबे दी लती ना ने महिमा का निर्णय तीन बोले मबाजे ने आती है अब इधर विश्कांबे देना वा इसी आता ही मैं के याम किसी उस समय ने जाले पीड़ी लती है ना मैं जाले पारी मावर फायदा सिद्ध सिया है टाइम पर उत्तर आप उत्तर कम हरे दाम होने ये ना आप ही ना ना जाले मार्ट में उसे कुछ रात दिखी लती थी ये आप ही करांडो नहीं पारी मावर के सामान कराना हरे पारी माव दी ना लेकिन इसे लारे हुआ नहीं ये विश काम बे नहीं बोलते निसी आटे देखें बे दुहा मले बे ना दाहतर तमा यारे इतना कोटा है आप जानने वा फायर वार्गे एच किए ने कर हायदास एकसीय है टाइम के हाथिंग निसी देखा है आर किया ने दाहतर वार्गे एक समान है फायदा सिक्सी है टाइम हाथें इसी देखा है दाहतर गुणकिरी में दाहतर गुणकिरी में एक समान है फायदा सिक्सी है टाइम अब देखा शुरू करो मुझे हाथरा किकाई हाथरा देखा नेटिक गुणकर्ला बालाने वाला लेबे हायसी दास है देखते हैं ना हायसी दास है बेदम एक समान है लेसी में बेदम आने को तेरे हायसी दास है में बेदम एकाई पेतन एकाई मेकटने बिंदु दहाय सेंटीमीटर दहाय අතර වෙනි ගාන හරි පස්වෙනි ගානේ මොකද්ද වෙන්න ඕනේ කියන එක මම කියන්නේ හරිද දැන් පස්වෙනි ගානේ කියන්නේ පුතේ මේක ලකුණු කරමු මම කොලේ කරලා ලකුණු කරලා පෙන්නන්න දැන් පස්වෙනි ගානේ කියන්නේ මේ වගේ තියනවා පුතේ ඍජුකෝණ ආශ්‍රාකාර තහඩුව. ඒතර මේකෙන් අපිට සිලින්ඩරය හදන්න පුළුවන් එක තමයි මේ පැත්තට හැදුවේ. ඒ කියන්නේ උස 11ක් වෙන්න පුතේ මේකේ වටේ දිග එහෙම නැත්නම් මේ පරිමිතිය කියන එක හරිද? පරිධිය කියන එක 22ක් වෙන්න. ඒ කියන්නේ උස 11ක් වෙන්න එකක් හැදුවේ කියන්නේ. මේ යාගේ පරිමාව අහන්න. අනිත් එක තමයි පුතේ මේ උස एक को लहाने में उससे विषय देखा केंद्र आप इधर पुलवाम मैंने में उससे विषय देखा केंद्र ऐसे है कि इतने में आगे में उड़ा पारी दिया एक को लहा वो में ऐसे है कि तो उन्नों ये देखे पारी माता माय यहाँ ये पूरी रूप देखा केंद्र के ना हादान ने गम वापी එතකොට පුතේ ඒක හදනකොට අරය දශම කරගන්න නැතුව භාග විදිහට ගියොත් මම හිතන්නේ සුළු කිරීම පහසු වෙයි. නැත්තම් සුළු කරන්න ගියාම පොඩ්ඩක් මම හිතන්නේ අමාරු වෙයි. පළවෙනි එක නම් කරගන්න පුළුවන්. ඊළඟ එක පොඩ්ඩක් අමාරු වෙයි පුතේ. එන උස 11ක් වෙන එක මම මුලින්ම අඳින්නම්කෝ. මම ඇඟලා දෙන්න ඔයාලා හදන්න ඕනේ. उसे कोला तो मेरी आरे दान ने इतना पारी भी आप ही दान लो आप दे दोगे पारी भी मैंने तो सी सी क्या टू फाइव यार मेल एबे ना आगे विसी देखा पंगे ही मर जाएगा तो ऐसी है ना वाला पुला मेतनी आरे हुआ आगा
කොයාගෙන යාගේ පරිමාවය එවුවා ඉතින් මම චුට්ටක් ලියලා දෙන්න 2πr කියන්නේ 22යි නේ පුතේ පරිධිය දීලා තියෙන හින්දා පරිධිය තියෙන සූත්‍රය කියලා ඒකට සමාන කළා 2 ගුණ කිරීම 7ෙන් 22 ගුණ කිරීම r දන්නේ නැහැ 22 මේ දෙන්න ගුණ කළාම ඔයාලට ලැබෙනවා 44යි බෙදීම 7යි r 22 ඊළඟට දෙපැත්තම 7ෙන් ගුණ කරමු මේ දෙන්න කැපෙනවා 44යි r 22 ගුණ කිරීම 7 44ෙන් බෙදලා විසි දෙකේ එකයි විසි දෙකේ දෙකයි හත දෙදීම දෙක එහෙම නැත්නම් 3.5 දැන් ඔයාලට පුළුවන් ඔය සූත්‍රය ලියාගෙන මේ පරිමාව හොයාගන්න ඔය කියන අවස්ථාව හරිද දිගට හදලා ඉන්න මම හදලා ගරන්ටි කියලා හිතුවා පරිමාව හොයාගන්න ඊට පස්සේ ඔයාලා අනිත් එක අදින්න ඊළඟ එක කියන්නේ මෙහෙම ඔක හදලා ඉන්න. එතන මේකේ c එහෙම නැත්නම් 2πr කියන්නේ 11යි. ඒක 22යි. මේකේ තර විදිහටම හොයාගෙන ඉවර වෙලා පිටේ අරය ඒකේ පරිමාවත් හොයන්න. දශමවලට ඒකට කමන්නේ හරියට බෙදෙනවා මේක. හදමු බලන්න.
හරි. හදාගෙන යන්න පුතේ. එතකොට මේකේ පරිමාව අපි බලමු. 5r වර්ගයේ h 7 22යි. r කියලා කියන්නේ 3.5යි එහෙම නැත්නම් 7 බෙදීම 2යි. වර්ගය h කියන්නේ 11යි. වලොන්න 3.5 දාන්න කිසි ගැටලුවක් නැහැ. මෙතන ලියාගත්තා සුළු කරන්න ලේසි. 11 සරක් 7 77යි. 77 ආයි 11ෙන් ගුණ කරාම පුතේ 847යි. ඒක දෙකෙන් බෙදන්න ඕ. දෙකෙන් බෙදන එකේ ගැටලුවක් නැහැ. 4යි 2යි 0.5 ඝන සෙන්ටිමීටර 423.5. ඔය විදිහට අනිත් එක හදමු.
හරි බලමු මේක අතේ ගන්න නේ පුතේ එතකොට මෙතන 2πr සමාන 11යි 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r සමාන 11යි 44 බෙදීම 7යි r 11යි ඊළඟට දෙපැත්තම 7න් වැඩි කරලා මොන වෙන්නවද නේ හිතන කරේ කියමු දෙපැත්තම 7න් වැඩි කරලා 44 න් බෙදන්න ඕනේ 11 සරක් 1යි 11 සරක් 4යි ඔබ දශම ගණන් ගියොත් පොඩ්ඩක් අපිට අමාරු වෙයි පුතේ වර්ගයක් තියෙනවානේ ඔහොම තියාගෙන පරිමාව හොයන එක තමයි හොඳම පරිමාව වෙන්නේ පුතේ pi r වර්ගයේ h 7 22යි r කියලා කියන්නේ 7 බෙදීම 4 වර්ගය h කියලා කියන්නේ 22යි හත බෙදීම හතරේව දෙකයි 22යි එතන මේක කැපෙනවා දෙවරක් දෙකයි දෙවරක් 11යි දෙවරක් 1යි දෙවරක් 11යි මේ ටික ගුණ කරාම මේ මේ අගය ටිකම තියෙන 847යි යට 4යි ඉස්සලා දෙකනේ දැන් 4යි අරකින් භාගයක් ගත්තා නම් හරි 211.75 සුළු කිරීම විතරයි පුතේ තියෙන්නේ හරිද දැන් ඔගේ වුණාට ඊළඟ ගණන් ටික මම හදනවා පුතේ හරි එතකොට අපිට ලැබෙන සතියේ ඔයාලට පුළුවන් නම් ඉතුරු ඔය අභ්‍යාස ගණන් ටික හදන්න උත්සාහයක් ගන්න කොහොමත් මම ලැබෙන සතියේ ගණන් ටික හදනවා හදලා මේ පාඩම ඉවරයක් කරනවා පුතේ මේක ඉවරයක් කරනවත් එක්කම අපි ඔයාලට මතක ඇති අමතර පන්තියක කරගෙන ආපු පාඩමක් තියෙනවා. වෘත්තයක කෝණ ඒ පාඩමේ ඉතුරු ටික අවසන් කරලා දාන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඒක අවසන් කරාට පස්සේ අපිට තියෙන අවසාන පාඩම විතරයි නේ. ඔය ටික මේ මාසයේ ඇතුළත අපි කරගන්න බලමු පුතේ. හරි කරගෙන දෙසැම්බර් මාසෙට ඇවිල්ලා දෙසැම්බර් පළවෙනිම සතියේ වෙන්නත් පුළුවන් සමානට එක සතියක් විතර පහු වෙන්නත් පුළුවන්. කොහොම හරි අපි මේට දෙසැම්බර් මාසයේ තුල 11 ශ්‍රේණිය ආරම්භ කරමු. හරි. එහෙනම් මේ දවස් මේ මාසේ කොහොමත් පුතේ මේ විදිහටම පන්ති යමු. යන එකේතොර මොකක් හරි බලමු කොහොර රට මේ පන්ති යන විදිහ බලලා ඉවර වෙලා අපි කලබල නැතුව හිමීට පටන් ගමු පුතේ. මොකද මේ තාම කොරෝනා ඉවර නැහැනේ නේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන් අපි කරගෙන යමු. කොයි වෙනත් හොඳයි ආරක්ෂාවට ඔයාලා. එහෙනම් අදට මෙතනින් අවසන් කරන්න පුතේ. लबरे सती है ना हम बोल मो समोदे में आए बोल के आए बोल ये